මේ ග්‍රහණය සිද්ධ වීම නිසා ඊටාම දරුණු මානසිකත්වයක් මිනිසුන්ගේ සිත්වල දරුණු සිතුවිලි දරුණු අදහස් මිනිස් සිත්වල පළපදියම් වීමෙන් රට ඇතුළත මහා වියවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වෙන්න තියෙන ඉඩ වැඩි. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී භාවය වෙනස් කිරීමට තරම් මේ සූර්යග්‍රහණය හේතු වෙන්න පුළුවන්. සෝබාධම උදව් කරන තත්ත්වයකට පත් කර ගැනීමට ඔබ සූදානම් වෙන්න. අරගල නිර්මාණය වීමට තරම් මහ ජනතාව සමස්තයක් වශයෙන් පාරවල් ගානේ එක්රොක් වෙලා විප්ලව කිරීමේ මට්ටමක් ඇති උනේ මේ සූර්යග්‍රහණයෙන් පස්සේ. දැන් ඒ තුනක් මේ සූර්යග්‍රහණය සිද්ධ වුණොත් වර්ෂ 3ක් පුරාවට මේ ග්‍රහණයේ ප්‍රතිඵල බලපත් ගන්න පුළුවන්. භූත දෝෂ බංගයි ඔබව සුරකී ධන රැකදේ දිව්‍ය රාජ තෛලය නිවස රකින්න ආරක්ෂක තෛලය සීල දොස්තරලා ඔබව අඳුරින් එළියට රැගෙන යන දිව්‍ය ආරක්ෂාවක් මානසික සුවය ධන උපය ව්‍යාපාරික දිනුවක් කරන පාරම්පරික මන්ත්‍ර වලින් ජීවන් වූ ලංකාවේ එකම තෛලය දිව්‍ය රාජ තෛලය. විශ්වකර්ම YouTube නාලිකාව සමග රැඳී සිටින ඔබට අපි ප්‍රථමයෙන්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ උත්සාහ කරන්නේ වෙනදා කතා කළාට වඩා වෙනස් දෙයක් ගැන කතා කරන්න. ඔබට මතක ඇති 2020 වර්ෂය තුල විශේෂයෙන් ජූනි මාසයෙන් පස්සේ මහා බරපතල අර්බුදකාරී තත්ත්වයකට සමස්ත රට නෙමේ මුළු ලෝකෙම මුහුණ පෑවා. 2020 ජුනි මාසේ 21 වෙනිදා වලයාකාර සූර්යග්‍රහණයක් සිද්ධ වුණා බුධ ග්‍රහයාට අයිති මිථුන රාශියේ. ඒක දකුණු ආසියාතික රටක් වූ ශ්‍රී ලංකාවටත් දර්ශනය වෙච්ච සූර්යග්‍රහණයක්. මේක ගැන මම අද කතා කරන්න අදහස් කළේ මෙවැනිම සූර්යග්‍රහණයක් බුධ ග්‍රහයාට අයිති කන්‍යා රාශියේදී සිද්ධ වෙනවා 2023 ඔක්තෝබර් මාසේ 14 වෙනිදා. මේක සිද්ධ වෙන්නෙත් සිත නැකති. එතකොට මිථුන රාශියේ මෙහි සිද්ධ වෙච්ච ග්‍රහණය තුල ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච කරුණු කාරණා ඔබට හොඳින්ම අවබෝධ වෙලා ඇති. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් බරපතල වසංගත රෝග තත්ත්වයකට මුළු ලෝකෙම මුහුණ දුන්නා. ලංකාව විශාල පරිහානියකටපත් වුණා. දේශපාලන වශයෙන් රට හිතන්නේ නැති තරම් මහ ජනතාව බලාපොරොත්තු නොවූ ආකාරයේ මහා ප්‍රපාතයකට අගාධයකට කඩා වැටුණා. ඊළඟට ව්‍යවස්ථාදායක සහ විදායකය අධිකරණය මේවා නිකන් බොහොම විවාදාත්මක මට්ටමටපත් වෙලා ව්‍යවස්ථාදායකවත් විදායකවත් මහ ජනතාව විසින් පිළි නොගන්නා මට්ටමට අරගල නිර්මාණය වීමට තරම් මහ ජනතාව සමස්තයක් වශයෙන් පාරවල් ගානේ එක්රොක් වෙලා විප්ලව කිරීමේ මට්ටමක් ඇති උනේ මේ සූර්යග්‍රහණයෙන් පස්සේ. එම තත්ත්වය ඔබට සිහිපත් කරමි. මම කතා කරන්නේ අපිට යලිත් එවැනි දුක්ඛදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වේද කියන ප්‍රශ්නය ඔබට ඉදිරිපත් කරමින් ඔබ ඉදිරියේ තියලා 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 14 වෙනිදා නැවතත් වලයාකාර සූර්යග්‍රහණයක් සිද්ධ වෙනවා. මේ සූර්යග්‍රහණය සමස්ත රටට සහ ලෝකයට කොහොම බලපවත් වෙයිද? මේ සූර්යග්‍රහණය සිද්ධ වෙන්නේ මෙවර කන්‍යා රාශියේ. මේ කන්‍යා රාශිය අයිති වෙන්නේ පාලනය වෙන්නේ බුධ ග්‍රහයගෙන්. දැන් මේ 2020 වර්ෂයේ සිද්ධ වෙච්ච සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණය සිද්ධ වුණේ මිථුන රාශියේ. ඒකත් අයිති බුධට. දැන් මෙවර මේ බුද්ධ ග්‍රහයට අයිති කන්‍ය රාශියේ සිද්ධ වෙන මේ සූර්යග්‍රහණය සිද්ධ වෙන ගමන් කරන නැකත ඒ කාර්යභාරයේ සිදු වෙන නැකත අයිති වෙන්නේ කුජ ග්‍රහයට. මේ කුජ ග්‍රහයගේ සිත නැකත තමයි මේ සූර්යග්‍රහණය සිද්ධ වෙන්නේ. එතකොට කුජ කියන්නේ පාපී ග්‍රහයේ සිත නැකත මේක සිද්ධ වෙන්නේ කොහොම බලපවත්වයිද? දැන් ලෝකායන ජ්‍යොතිෂයට අනුව සමස්තයක් වශයෙන් ගත්තහම දැන් අපේ ලෝකායන ජ්‍යොතිෂයට අනුව ගත්තහම මේක වැටෙන්නේ 6 වෙනි භාවයට. මේෂ රාශියෙන් ගණන් ගත්තහම සමස්තයක් වශයෙන් මේ සතුරු බලපෑම්, රෝගකාරක තත්ත්වයන්, ස්වභාවික විපත් එවැනි දේවල් ලෝකයේ සිද්ධ වෙන තියෙන ඉඩ වැඩි. දැන් මේ සූර්යග්‍රහණය වෙන්න කිට්ටුවක්. දැන් 14 වෙනිදාට ප්‍රථමයෙන් වුණත් මෙවැනි දේවල් සිද්ධ වීමට තියෙන ප්‍රවණතාවය හුඟක් වැඩි. උසස් කුලකාන්තාවන්ට උසස් නිලතලවල යෙදිලා ඉන්න අයට, ඒ කියන්නේ කාන්තා පක්ෂයට බලපෑම් ඇති කිරීමට මේක හේතු වෙනවා. ඒ වගේම රාජ්‍ය පාලකයන්ට විශේෂයෙන් මේ ග්‍රහණය සිද්ධ වෙන ලග්නෙට අයිති රටවල් වලට මේක බලපවත්වන්න තියෙන ඉඩ වැඩි. ඊළඟට මේ ග්‍රහණය සිද්ධ වෙලා පවතින කාල සීමාව. ඒ කියන්නේ දැන් පැය ගාන. ඒ පැය ගාන අනුව දැන් දෛවඥ කාමදේනු එහෙම කියන විදිහට ඒ පැය ගාන එක පැයක් වර්ෂයක් විදිහට තමයි හඳුන්වන්නේ. දැන් මේක පැය 3ක් සිද්ධ වුණොත් පැය 3ක් මේ සූර්යග්‍රහණය සිද්ධ වුණොත් වර්ෂ 3ක් පුරාවට මේ ග්‍රහණයේ ප්‍රතිඵල බලපවත්වන්න පුළුවන්. පැය 4ක් සිද්ධ වුණොත් වර්ෂ 4ක් පුරාවට මේ ග්‍රහණයේ ප්‍රතිඵල සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් මේ වලයාකාර සූර්යග්‍රහණය අපට නිකම්ම අතාරින්න පුළුවන් එකක් නෙවෙයි. මේ ගැන හොඳ අවධානයක් අපිට යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් මේක විශේෂයෙන් මෙවර සිද්ධ වෙන එක බටහිර දිග රටවල් වලට දර්ශනය වෙනවයි කියන එක තමයි විද්‍යා ආයතන වලින් පින්නම් කරන්නේ. නමුත් දකුණු දිග ආසියාවට සමීපතම විදිහට පිහිට නිසා කන්‍යා රාශියේ ඊළඟට අපේ ලංකා කේන්දරය ගත්තහම 8 වෙනි භාවයේ මේක සිද්ධ වෙන්නේ ලංකා කේන්දරයට අනුව. මේ 8 වෙනි භාවයේ සිද්ධ වෙද්දී විශේෂයෙන් රාජ්‍ය පාලකයන්ට සෑහෙන මට්ටමේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන කාරණා නිර්මාණය වෙන්න පුළුවන්. මහ ජනතාව සමග ගැටුම්කාරී වියවුල්කාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ලංකා කේන්දරයේ 8 වෙනි භාවයේ සිද්ධ වෙද්දී මේ 8 වෙනි භාවයෙන් නිවේදනය කරන මේ පාර්ලිමේන්තුව ඇතුළත මහජන හිතකාමී නොවන අනපනත් සම්පාදනය වීම සිද්ධ වෙන්න පුළුවන්. එවැනි සිදුවීමක් තුලින් ව්‍යවස්ථාදායකය කෙරෙහි තියෙන විශ්වාසය ජනතාවගෙන් ගිලිහි ගිහිල්ලා ඒ ව්‍යවස්ථාදායකයන් නියෝජනය කරන්නා වූ මහජන නියෝජිතින් සමග ගැටුම් නිර්මාණය වීමට තියෙන අවස්ථාවන් බොහෝ දුරට උදා වෙන්න පුළුවන් මේ වලයාකාර සූර්යග්‍රහණය සිද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මොකද ඒ කිරණ මේ ඒ අයට බලපවත්ලා මානසික වශයෙන් එකිනෙකා අතර මත ගැටුම් නිර්මාණය වෙලා බොහෝ කරදරකාරී විපත්තිදායක තත්ත්වයකට මේ රට මුහුණ දෙන්න තියෙන ඉඩ වැඩි. සියදිවි නසා ගැනීම නිවේදනය වෙන්නේ 8 වෙනි භාවයෙන්. ඒ කියන්නේ මරණය සිද්ධ වෙන ආකාරය. අන්න ඒ තත්ත්වයන් වර්ධනය වීමට තියෙන ඉඩ වැඩි. ඊළඟට ක්ෂණික මරණ, හදිසි මරණ, විපත්තිදායක මරණ, අනතුරු, මාර්ග අනතුරු, බලාපොරොත්තු රහිත විදිහේ ස්වභාවික විපත් වලින් ජනතාවට, මහ ජනතාවට පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න තියෙන ඉඩ වැඩි. ඊළඟට රට තුල සොරකම්, වංචා, දූෂණ, ඊළඟට අර පාතාල ගැටුම් එකිනෙකා මනුෂ්‍යත්වය පෙරදරි කරගෙන කටයුතු කරනවට වඩා මිනිස්කම් යටපත් කරලා අමනුෂ්‍ය වේශයෙන් කටයුතු කරන තත්ත්වයන් මොකද මෙතන গুপ্তමය බලපෑනුත් නිවේදනය කරන ස්ථානයේ අර කියන්නේ গুপ্তමය ගතිපැවතුම් නිර්මාණය වෙලා නොපෙනෙන මායා බලවේග කෙරෙහි විශ්වාසය තියලා කටයුතු කරන தත්ත්වය උඟාක් වැඩි වෙන්න තියෙන ප්‍රවණතාවයේ වැඩි. ඒ නිසා මේ වලයාකාර සූර්යග්‍රහණය සිද්ධ වෙන විට මේ ග්‍රහමණ්ඩලයේ පියා ලෙස හඳුන්වන රවි ග්‍රහයත් මව ලෙස හඳුන්වන සඳු ග්‍රහයත් එතකොට මේ බුදගේ නැකත් වල ගමන් කරන අතර මේ කුජ ග්‍රහයාට අයිති සිත නැකතේ මේ ග්‍රහණය සිද්ධ වීම නිසා ඊටාම දරුණු මානසිකත්වයක් මිනිසුන්ගේ සිත්වල දරුණු සිතුවිලි දරුණු අදහස් මිනිස් සිත්වල පළපදියම් වීමෙන් රට ඇතුළත මහා වියවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වෙන්න තියෙන ඉඩ වැඩි. මෙතනදී ඔබ කල යුත්තේ මොකක්ද? ඔබ කල යුත්තේ ඔබ හැකියතාක් ඔබේ මනස පාලනය කර ගැනීමට කටයුතු කරන එක. ඊළඟට මේක මේ පාර්ලිමේන්තුවට බොහොම බරපතල විදිහට බලපවත්වනවා. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී භාවය වෙනස් කිරීමට තරම් මේ සූර්යග්‍රහණය හේතු වෙන්න පුළුවන්. අධිකරණයේ ස්වාධීනත්වය වර්ධනය වෙනවා. අධිකරණයට බලපෑම් ඇති කරන්න උත්සාහ කළාට ඒ බලපෑම් වලට යටත් නොවි කටයුතු කරන තරම් ශක්තියක් මේ සූර්යග්‍රහණය තුලින් නිර්මාණය වීමට තියෙන ඉඩකඩ හුඟක් වැඩි. රාජ්‍ය පාලකයන් දූරදර්ශී විදිහට කටයුතු කරනවා වෙනුවට අදූරදර්ශී විදිහට ඒ කියන්නේ හිතන්නේ බලන්නේ නැතුව. කියන්නේ මේ රාජ්‍ය පාලකයෝ ජනතා සේවකයෝ විදිහට නෙවෙයි. ජනතාව අමතක කරලා Tamanට ඕන විදිහට වැඩ කරන තත්ත්වයේ මානසිකත්වයන් ඇති කරගෙන වැඩ කරන්න යාමෙන් ජනතාවගෙන් තව දුරටත් ඔවුන් ප්‍රතික්ෂේප වෙන මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඇත්ත කියනවා නම් ඇත්ත වශයෙන්ම බලනවා නම් මේ සූර්යග්‍රහණය ඒ තරම් ගුණදායක බවක් යහපත් බවක් පේන්නේ. මේක ලංකාවට ප්‍රදර්ශනය වුණා. ප්‍රදර්ශනය වීමට අර කියන්නේ 2020 තරම් බොහොම පැහැදිලිව ප්‍රදර්ශනය වෙන තත්ත්වය අඩුයි. බොහොම ඒක අමාරුවෙන් තමයි අපිට බලන්න වෙන්නේ. අපට අපේ පොත්පත්වල කියවෙන විදිහට අපේ පැරණි ආචාර්යවරු හඳුන්වා තියෙන විදිහට මේ වලයාකාර සූර්යග්‍රහණය දිහා කෙලින් බලන්න හොඳ නැහැ. ඒක තමන්ගේ සෞඛ්‍යයට අහිතකර විදිහට විශේෂයෙන් ඇස් වලට බලපවත්වන්න පුළුවන්. අනිත් අතින් බලද්දි මේ දිනයේදී එලි පහළියට ගිහිල්ලා ඉබාගාතේ කටයුතු කිරීමටත් ඔබ නැඹුරු වෙන්න එපා. මොකද ස්වභාවික විපත් වලට අනපේක්ෂිත අනතුරුදායක තත්ත්වයන්ට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙවි. එසා මේ වලයාකාර සූර්යග්‍රහණය සිද්ධ වීම තුල ඇතිවෙනා වූ යහපතට වඩා අයහපත ප්‍රබල නිසා ස්වභාවික විපත් වර්ධනය වන නිසා නායයා ඊළඟට ගම් වතුර ඊට අමතරව මහා මාර්ගයේ සිද්ධ වෙන අනතුරු, රියානතුරු, දුම්රියානතුරු, කඳු කඩා වැටීම්, ඒ වගේ දේවල් නිසා ජනතාව බලවත් පීඩාවකට, පීඩණයකට මුහුණ දෙන්න තියෙන ඉඩ වැඩි. මේ தත්ත්වය ඔබ අවබෝධ කරගෙන බොහෝ දුරට භෞතික සම්පත් ඒකරාශී කිරීමේ තෘෂ්ණාධික බවින් ඈත් වෙලා, ඒක අත්මිදිලා ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකි මානසිකත්වයක් ගොඩනගා ගැනීමට නැඹුරු වෙනවා නම් මේ ස්වභාවිකව සිදුවන්නා වූ වලයාකාර සූර්යග්‍රහණයේ අහිතකර ප්‍රතිඵල වලින් අත්මිදීමට හැකි ක්‍රමවේද ඔබේ මනස තුලින් නිර්මාණය කර ගැනීමට ශක්තියක් ආත්ම ශක්තියක් මානසික ශක්තියක් ඔබටම හදාගන්න පුළුවන් වෙයි. එනිසා මේ බලපෑම හොඳින් අධ්‍යයනය කරන්න අපි ඔබට මේ ගැන කියන්නේ යමක් සිද්ධ වෙන්න කලින් ප්‍රවේශම් වීමට අනතුරු හැඟවීමක් වශයෙන් විතරයි. මේක මේ විදිහට මානේ දැන් මේක වෙනවා දැන් පාර්ලිමේන්තු ඉවර වෙනවා ආණ්ඩු වෙනස් වෙනවා එහෙම නිගමනවලට එන්න එපා උපකල්පනවලට එන්න එපා ඔබ ප්‍රථමයෙන් ඔබ ප්‍රවේශම් වෙන්න ඔබ ඔබේ පවුලේ අය ප්‍රවේශම් කරගන්න ඔබේ ආසල්වාසීන් සමග ඒකරාශීව ඔවුන් ආරක්ෂා කර ගැනීමට ප්‍රවේශම් වීමට උනන්දු වෙන්න ඒ විදිහේ චිත්ත ධාරාවන් විශ්වයට ඇතුල් වෙනකොට මම හිතන්නේ බොහෝ විපත්තිදායක තත්ත්වයන් මගහරවා ගැනීමට හැකි වේවි. දැන් සුනාමියක් එනවා කියලා කලින් දැනුවත් කිරීමක් සිද්ධ වුණොත් ඒ සිද්ධ වීම තුළ ඔබට ඊයින් අත්මිදලා පැත්තකට වෙලා ඒකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේ එවැනි සෝබාධම උදව් කරන තත්ත්වයකට පත් කර ගැනීමට ඔබ සූදානම් වෙන්න, ඔබ දැහැමි වෙන්න, ඔබ යහපත් වෙන්න. එහෙම වුණොත් සෝබාධම ඔබත් සමග එකතු වෙලා සෝබාධමට අනුගත වෙලා ඔබ වැඩ කළොත් සෝබාධමට අහිතකර දේවල් නොකර සෝබාධම විනාශ කරන දේවල් නොකර කටයුතු කළොත් ඔබට ඊටමත් හොඳ කාල සීමාවක් උදා කරගන්න පුළුවන් වේවි මේ සූර්යග්‍රහණයෙන් පස්සේ. මොකද මේ සූර්යග්‍රහණයේ කාල සීමාව ඒ සූර්යග්‍රහණයේ පවතින කාල සීමාව හා සමාන කාලයක් තමයි වර්ෂ වශයෙන් ගණන් ගන්නේ. ඒ කියන්නේ පැයක් සිද්ධ වෙනවා නම් वर्षයක් බලපානවා. පැය දෙකක් නම් वर्ष දෙකයි. ඒ විදිහට පැය හතරක් බලපානවා. ඒ කියන්නේ අවුරුදු හතරක් පුරාවට මේක ප්‍රතිඵල විහිදී යනවා. ඒක ඔබ දැක්කනේ 2020 සිද්ධ වෙච්ච දේවල්. අවුරුදු තුනක් පුරාවටම මේක විහිදලා ගියානේ. ඒ වගේ දැන් ලෝකයේ යුද්ධ තියෙනවා. ලෝකයේ වෙනත් විපත් තියෙනවා. දැන් මේ සමස්ත ලෝකයේ ඇතුලේ අපි ජීවත් වෙන්නේ අපිට මේකෙන් එළියට යන්න බෑ. අපිට කවුරුත් අතහැරලා ජීවත් වෙන්නත් බෑ. මේ සියල්ල දැනගෙන ඒ වෙන විපත්තිදායක තත්ත්වයන් අවබෝධ කරගෙන එකිනෙකාට මනුෂ්‍යත්වයට එරෙහි වෙලා තව මිනිසෙක් විනාශ කිරීමට උදව් නොකර හැකිතා අපි ඔක්කොම මිනිස්සයෝ කියන අදහසින් ඒ මනුෂ්‍යත්වයේ පෙරදරි කරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. එහෙම උත්සාහ කළොත් ඔබට මේ වලයාකාර සූර්යග්‍රහණයෙන් ඇතිවෙනා වූ අහිතකර ප්‍රතිඵල වලින් අත් මිදලා ජීවත් වීමේ වාසනාව උදා වේවි. එහෙමනම් ඔබ සියලු දෙනාටම යහපත් කාල සීමාවක් උදා කරගත හැකි හොඳ ගුණධර්ම පිරිච්ච මානසිකත්වයක් ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. භූත දෝෂ බංගයි ඔබව සුරකී ධන රැකදේ දිව්‍ය රාජ තෛලය නිවස රකින්න ආරක්ෂක තෛලය සීල දොස්තරලා ඔබව අඳුරින් එළියට රැගෙන යන දිව්‍ය විහාරක්ෂාවක් මානසික සුවය ධනෝපාය ව්‍යාපාරික දිනුවක් කරන පාරම්පරික මන්ත්‍ර වලින් ජීවන් වූ ලංකාවේ එකම තෛලය දිව්‍ය රාජ තෛලය.